හලෝ ගයිස් ඔන්න ගත්තම අදත් තරන් ආව ෆොරෙක්ස් මාකට් අප්ඩේට් එක. ටික කාලයකට පස්සේ මේ ෆොරෙක්ස් මාකට් අප්ඩේට් එක ගත්තාම ආවේ ගෝල්ඩ් එක වීඩියෝ එකකින්. නමුත් අවුගේ දවස් ටිකේ හයි ටයිම් ෆ්‍රේම් වල කවුන්ට් වගේ දුන්නා. නමුත් ලෝ ටයිම් ෆ්‍රේම් වල කවුන්ට් වගේ දෙන්න බැරුණා. මොකද ගොඩක් බිසි වෙලා සිටිය නිසා මුකුත් බලා ගන්න බැරුණා. නමුත් මම පර්සනලි ගත්ත ට්‍රේඩ් එක තිබ්බ මේ පල්ලෙන්ම මෙන්න මේ ඒරියා එකේ. ඒක දැන් ප්‍රොෆිට් එකේ රන් වෙනවා. අපි බලමු හයි ටයිම් ෆ්‍රේම් වලට අදාළ පොඩි කවුන්ට් එකක් සහ ලෝ ටයිම් ෆ්‍රේම් වලට අදාළ පොඩි කවුන්ට් එකක් මේ ගෝල්ඩ් එකේ. හරි, මම දැන් තියන 2 අවර් ටයිම් ෆ්‍රේම් එකේ 2 අවර් ටයිම් ෆ්‍රේම් එකේ ඔකට දන්නවද මම ඊට කලින් කරා හයි ටයිම් ෆ්‍රේම් වලට අදාළ වීඩියෝ එකක්. ඒකෙදි මම ඔකට කිව්වා මෙන්න මේ ලොකුවට වැඩ කරන එන්ඩින් ඩයග්නල් එකක් තමයි මාකට් එකේ මේ වෙලාවේ වැඩ කරන්නේ කියලා. එතන 1 2 3 4 5 එක හයි කියලා තියෙන 1 2 3 4 5 කියලා මෙන්න මේ එන්ඩින් ඩයග්නල් එක වැඩ කරන්න කිව්වා. මම ඒක ඒකෙදිත් කිව්වා මෙන්න මේ වේව් 4 එක මෙතනින් කම්ප්ලීට් කරලා මාකට් එක නැවතත් උඩට ගියාට පස්සේ තවත් එක ඕල් ටයිම් හයි එකක් ඔකේ හදන්න පුළුවන් කියලා. මේදී 1 2 3 4 මෙන්න මේ 4th wave එක මෙතනින් දාලා තියෙන 4th wave එක ඊට පස්සේ මම එදා කිව්ව ඔකට තවත් එක ඕල් ටයිම් හයි එකක් මාකට් එකේ හදලා මාකට් එක පල්ලට එන්න පුළුවන් කියලා මේ ගෝල් එකේ. හරි, අපි බලමු දැන් 2 hour එකේ ටයිම් ෆ්‍රේම් එකට ගියාට පස්සේ ඔය අලුතෙන්ම හදපු ඕල් ටයිම් හයි එකෙන් පස්සේ මාකට් එක පොඩ්ඩක් නෑ ලොකු පොඩක් කරෙක්ෂන් එකක් තියෙන්නේ. ඒ කරෙක්ෂන් එකෙත් දැනට මාකට් එක පල්ලට ආවා, නැවතත් බයි වුණා. මෙන්න මෙතනදී මේ පොයින්ට් එක ඉදන් මාකට් එක මේ හරගේ තැනකට ඇවිල්ලා මෙන්න මෙතනට බයි වෙලා නැවතත් පල්ලට එන්න පුළුවන්. හරි, අද බලමු මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. එතන ඊළඟ පොඩි දේවල් එකක් මතක් කරන්න තියෙනවා කට්ටියට. අපේ ඉනරේස ටෙලිග්‍රෑම් channel එක හරහා අපිට අපි ඔකට එක ෆ්‍රී සිග්නල් දෙනවා මේ දවස් ටිකේ. ඊයේ අපි ගත්තු ට්‍රේඩ් වගේක පොඩි summary එකක් මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. එතකොට මේ ට්‍රේඩ් ඔක්කොම ගන්න අපි IRPS ඉන්ඩිකේටර් සහ IRMS කියන ඉන්ඩිකේටර් දෙක යූස් කරලා. එතකොට මේ ඉන්ඩිකේටර් එක කොච්චර හොඳට වැඩ කරනවද කියලා ඔකට මේත් එක්කම බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ට්‍රේඩ් කරනකොට ස්ටොප් ලොස් කියන එක සාමාන්‍යයි. අපිට ගොඩක් වැදගත් වෙන්නේ ඒ ස්ටොප් ලොස් එක ප්‍රොෆිට් එක හරියට මැනේජ් කරන් දවසේ අවසානයේ හෝ සතියේ අවසානයේ හෝ මාසයේ අවසානයේ හොඳ ප්‍රොෆිට් එකකට යන්න. එතකොට අපි ඔක්කොම ට්‍රේඩ් පහක් වගේ දීලා තිබ්බා, පහෙන් තුනක් ස්ටොප් ලොස් ඇදලා තිබ්බා. නමුත් ඒ තුනේ සියලුම ප්‍රොෆිට් එක කවර් කරලා තිබ්බා. ඊළඟට අපි දුන්න ට්‍රේඩ් දෙකේ 140 ක වගේ ගේන් එකක් නිල්ලා තිබ්බා මේ දාලා තියෙනවා වීඩියෝ එකේ. ඒ වගේ සුපිරිම ඉන්ඩිකේටර් දෙයක් තමයි මේ IRMS සහ IRPS කියලා කියන්නේ. IRMS එක නම කට්ටිය තාම ඇක්සස් නැහැ. නමුත් IRPS එකෙන් සුපිරියට වැඩ ගන්න අපේ ස්ටුඩන්ට්ස්ලා සහ අපේ ලෙක්චර් පැනල් එක ඒත් එක්කම අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම IRPS එකෙන් සුපිරියට වැඩ ගන්නවා. එහෙනම් අනිවාර්යෙන් මේ සිග්නල් එක අනිවාර්යෙන් ඉන්න ඔය කට්ටියට හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන්න දෙන සිග්නල් ගැන හොඳ අයිඩියා එකක් ඉන්න. ඒත් එක්කම අද අපි පටන් ගන්න අපේ එලියට් වේව් අලුත්ම බැච් එක ඔන්ලයින් අදරයටට ජොයින් වෙන්න පුළුවන් මේකත් එක්ක. අනිවාර්යෙන් එලියට් වේව් ක්ලබ් එක. එලියට් වේව් ක්ලබ් එක කියන්නේ අපිට දැනට තියෙන හොඳම සිග්නල් ගෲප් එක අපේ එලියට් වේව් ක්ලබ් එක. ඔකට ලයිෆ් ටයිම් ඇක්සස් එකක් ගන්න පුළුවන්. මාසෙකට එකපාරක් හෝ දෙපාරක් තමයි ඔකට ජොයින් වෙන්න chance එක තියෙන්නේ. ඔන්න මේ මාසෙත් ඔකටට එකපාරක් අපි දුන්නා, ඔන්න දෙවෙනි chance එක තියෙනවා. අපේ මේ mentorship එක buy කරාට පස්සේ ඔකට කෙලින්ම එලියට් වේව් ක්ලබ් එකේ member කෙනෙක් වෙනවා. ඒත් එක්කම VIP family එක සහ live trading club එකට life time access හම් වෙනවා. IRPS එකත් ඔය කට්ටියට free ගන්න පුළුවන්. හොඳ discount එකක් තියෙනවා, රුපියල් 12,000 වගේ ලොකු discount එකක් තියෙනවා. ඔය කට්ටියට ඔන්න අද එකතු වෙන්න පුළුවන්. මම යටින් දාලා තියෙන number දෙක. ඒ දෙකට call එකක් දාලා අනිවාර්යෙන් අද රෑ 8ට කලින් ඉක්මනට join වෙන්න මේ mentorship එකට. හරි. දැන් අපි update එක පැත්තට. ඒත් මම ගේ මේ Y wave එක පල්ලෙට එන්න පුළුවන් කියලා මම අරන් තියෙනවා. wave Y එකේ 66 එකක් කියන correction එක W X Y. දැන් ටික කාලෙකින් ඉඳන් මේ X කියන වේව් එක උඩට පල්ලෙට මේක සයිඩ් වේ එක පැත්තක ඩිරෙක්ෂන් යන නැතුව සයිඩ් වේ යනවා. ඒ නිසා මම මෙතෙන්ට දාගත්තා ට්‍රයැන්ගල් ID එක. මගේ ට්‍රයැන්ගල් ID එකක් තිබ්බා. නමුත් මම ඒක වැඩ කරයි කියලා විශ්වාස කරේ නැහැ. මම වෙන ID එකක් තියන් හිටියා. එතන ගත්ත මම කලින් ගත්ත ID එකේ සහ දැන් ගන්න ID එකේ දෙකම එකම Fibonacci level වලට ඇවිල්ලා තියෙන එකම level එකේ ඒ gold එක sell වෙන්න තියෙනවා. හරි, මෙතන ගණන් තියනවා A B C D E කියලා ට්‍රයැන්ගල් ID එක. ට්‍රයැන්ගල් එක පස්සේ මාකට් එක නැවතත්
කරෙක්ෂන් එකක් විදිහට වේව් වයි එක පල්ලට එනවා. හරි, අපි බලමු 15 මිනිත් වගේ ටයිම් ෆ්‍රේම් එකකට ගිහිල්ලා මොන වගේ දේවල්ද වෙන්න තියෙන්නේ කියලා. රයිට්, 15 මිනිත් මම දාගන්න. දාගෙන ඒකේ කවුන්ටර් එකක් ගන්න. හරි, 15 මිනිත් කවුන්ටර් දාගත්තට පස්සේ ඔන්න ඔය කිව්ව B වේව් එක මම පර්සනලි මෙන්න මේ ඒරියා එකෙන් ට්‍රේඩ් එකක් ගත්තා. මෙතනින් ගත්ත ට්‍රේඩ් එක ඉන්වැලිඩ් වුණා. නමුත් එතනදී නැවතත් වයිට් ට්‍රේඩ් එකක් ගත්තම අරගෙන කොහොමද ප්‍රොෆිට් එක කරගෙන ප්‍රොෆිට් එක කරගෙන ගියාත්තා. ලොස් එකේ ක්ලෝස් නොකර දැන්ට මේ වේව් 100 එක තමයි කන්ෆිට් කරන්න යන්න තියෙන්නේ මාකට් එක. පේන විදිහට එන්ඩින්ග් ඩයග්නල් එකක් ආකාරයෙන් තමයි මාකට් එක ගමන් කරන්නේ. ඒ කියන්නේ මෙතන උඩට ගිහිල්ලා එකක් වැඩලා තව පාරක් උඩට ගිහිල්ලා තමයි මාකට් එක ඔය කිව්වා වගේ මේජර් වේව් Y එක නැත්තම් අපි ට්‍රයැන්ගල් එක නම් වේව් D එක කන්ෆිට් කරන්න මාකට් එක එන්නේ. අනිවාර්යෙන් මේක ගැන බලන් ඉන්න. එතකොට මේක මෙන්න මේ high එක break කළ යුතුයි. දාල් රූට්ස් වලට අනුව මෙන්න මේ high එක break කළ යුතුයි. ඒ කියන්නේ මේ උඩ 2048 කියන price level එකෙන් තමයි market එක sell වෙනවා නම් ලොකු chance එකක් තියෙන්නේ. හරි, මේ ගැන හොඳට බලන් ඉන්න. මෙතනින් හොඳ sell opportunity එකක් තියෙනවා. ඒත් එක්ක මේ trade ගන්නකොට ඔය කට්ටිය confirmation බලලා හොඳම level එකෙන් හොඳම price එකෙන් ඔය කට්ටිය trade එක ගන්න. හරි, එහෙනම් මම අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න. ඔකට තවත් මාකට් අප්ඩේට් එකක් ගන්න ගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.